දූල පුතාලා කීප දෙනෙක්ම මට කියලෙවල තිබුණා මැකරෝනියන් චීස් හදන්න කියලා. මං අද මැකරෝනියන් චීස් හදන්න යන්නේ. දැන් ඉස්සර නම් අපි පුරුදු වෙලා හිටියේ හැමතිස්සෙම සුපර් මාකට් එකකින් පැකට් එකක් ගෙනල්ලා ඒකේ තියෙන විදියට ඒක හදන්න. දැන් අද ඉඳලා අපිට පුළුවන් මැකරෝනියන් චීස් ගෙදරම හදන්න. විශේෂයෙන් චූටි දූල පුතාලා ගොඩාක් ආසයි මේක කන්න. ඉතින් අපිට ගෙදරදිම හොඳ චීස් දාලා හොඳ කිරි දාලා අපිට ගෙදර හදාගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. එහෙනම් අපි අද මැකරෝනියන් චීස් හදමු. දැන් මැකරෝනි ටිකක් ඔක්ලන් දන්නවනේ මැකරෝනි කියන්නේ මෙන්න මේකට. දැන් මේ පාස්තා වල එක එක ෂේප් වලට එක එක නම් කියනවා. මේ වගේ පොඩි මේ කෑල් මේකට තමයි මැකරෝනි කියලා කියන්නේ. දැන් මැකරෝනි ටිකක් මම තම්බගෙන තියෙනවා. ඔක්ලන් දන්නවා මැකරෝනි කොහොමද තම්බන්නේ කියලා. ඊට පස්සේ කිරි වයිට් සෝස් එකක් හදාගන්න ඕන. වයිට් සෝස් එක හදාගන්න බටරුයි පිටි තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා චීස්. දැන් මේ චීස් වල වැදගත්ම දේ තමයි චෙඩා චීස්. මං චෙඩා චීස් තියෙනවා, පාමසාන් චීස් තියෙනවා, පරමිජානෝ රෙජියානෝ කියලා අපි ඉතාලි වලින් කියන්නේ මේක පාමසාන් චීස් එක. මේක තමයි මුත්සරැල්ලා. අපි පිට්සා වලට දාන්නේ මුත්සරැල්ලා ටිකක් තියෙනවා. මේකත් චෙඩා චීස් එකක්මයි මාබල් චීස් කියලා. අනිත් එක තමයි දැන් මම මේ චීස් ගැන කිව්වම ලංකාවේ ඉන්න අපි ඔක්කොමලා හරියට බය වෙනවා. මොකද ලංකාවේ අපිට චීස් ගොඩක් නැහැ. ඇත්තටම මේ චීස් ඔක්කොම ඕනේ නැහැ. දැන් අපිට තියෙන්නේ චෙඩා විතරක් නම් චෙඩා කෝප් එකමාරක් විතර දැම්මත් කමක් නැහැ. හැබැයි අපි කාටත් මුත්සරැල්ලා ගන්න පුළුවන්. මුත්සරැල්ලා ගන්න පුළුවන් නිසා මුත්සරැල්ලා ටිකකුත් දාන්න පුළුවන්. එතකොට අර ඒ සෝස් එක හොඳට නිකන් තික්වට එනවා. හැබැයි පාමසාන් චීස්ත් පුළුවන් හොයාගන්න. දැන් සුපර් මාකට්ස් වලත් තියෙනවා. චීස් තියෙන තැන බලන්න පාමසාන් චීස්ත් තියෙනවා. දැන් ඔකලම් වයිට් සෝස් එක හදන්න හැටි දන්නවා. අපි එහෙනම් ඉස්ලාම හරි ලේසි මේක හදන්න. වයිට් සෝස් එක හදලා මේ මැකරෝනිකට කවලම් කරන්න විතරයි තියෙන්නේ. එහෙනම් අපි ඉස්සර වෙලාම වයිට් සෝස් එක හදාගමු. දැන් ඉස්ලාම අපි බටර් ටික දාගත්තා. දැන් බටර් ටික දියුණාට පස්සේ අපි මේ පාන් පිටි ටික දානවා. දැන් මාත් එක්ක කෑම හදපු දූල පුතාලා දන්නවා කොහොමද වයිට් සෝස් එක හදන්නේ කියලා. දැන් මේ පාන් පිටි එක දාලා මිනිත්තුවක් විතර මේක උයා ගන්න ඕනේ. නැත්තම් වයිට් සෝස් එක අමු රහක් නිකන් පිටි රහක් වගේ එනවා. දැන් අපි මිනිත්තුවක් විතර මේ බටර් ටිකයි පිටි ටිකයි උයා ගත්තා. ඊට පස්සේ ටික ටික කිරි දාලා අපි මේ උයා ගමු. දැන් ඉස්සෙල්ලා කිරි ටික ඔක්කොම දැම්මා. මම තව කිරි ටිකක් දානවා. දාලා මේක උකු වෙනකන් කිරි එක උකු වෙනකන් හැමින් මේක හදා ගන්න ඕනේ. දැන් පේනවා නේද මේක නිකන් කස්ටර්ඩ් එකක් වගේ හොඳට උකු වෙලා තියෙනවා. දැන් මං කිරි දැම්මට පස්සේ මිනිත්තු 4ක් 5ක් විතර මේක හොඳට හැඳි ගගා උයා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක ලිපෙන් බාලා චීස් ටික දාගමු. දැන් අපි මේක ලිපෙන් බාගෙන මේ චීස් ටික අපි දාගමු. මේ රස්නෙට දැන් මේ චීස් ටික ඔක්කොම දිය වෙනවා. අපි දැන් මේක සීසන් කරගමු. චීස් ටික දාලා ඉවර වෙලා බලන්න ලුණු බලනකොට ඒ තරමට දාගන්න. මොකද නැත්තම් මේ පේනා නේද මුත්සරැල්ල දාපු නිසා නිකන් පොඩි ඇදෙන ගතියක් තියෙනවා. මම රස බලලා මං රස බැලුවා. ලුණු ටිකක් අපිට දාගන්න පුළුවන්. එච්චරම ලුණු රස නැහැ. අපි සාදික්ක නට්මෙග් කියන්නේ චුට්ටක් වයිට් සෝස් එකට දාගන්න ඕනේ.
දැන් මං ඕගලන්ට කියන්නේ දැන් අපි චීස් සෝස් එක හරි මැකරෝනි තම්බලා තියෙන්නේ හදිසියෙන් කනවනම් ඕගලන්ට පුළුවන් මේ වගේ මැකරෝනි ටික මේකට දාලා ආපහු ලිපට තියලා එතකොට රත් කරගෙන එවෙලෙම පිඟන් වලට දාලා කන්න පුළුවන්. එහෙම නැත්තම් මේ වගේ ඩිෂ් එකකට දාලා අපිට බේක් කරන්න පුළුවන්. අපි වේලාසනින් හදනවා නම් මේක හදලා තියලා මේ වගේ දීසියකට දාලා කන වෙලාවට බේක් කරලා උණුවෙන් කන්න පුළුවන්. දැන් මේ වගේ මේ චීස් සෝස් එකට මේ මැකරෝනි දාලා කලවම් කරලා ලිපට තියලා රත් කරලා උණු උණුවෙන් කන්න පුළුවන්. එහෙම නැත්තම් මම දැන් කරන්න යන්නේ මේ වගේ හොඳට කලවම් කරලා මේ බලන්න මේ වගේ දැන් මේක උණුවෙන් තව අපිට තියෙනවනේ දාන්න අපි මේ ටිකක් දාමු මේ වගේ රත් කරලා මේක කන්න පුළුවන්. එහෙම නැත්තම් මම දැන් මේක උඩට තව මුසරැල්ලා ටිකක් දාලා මේක බේක් කරලා කනවා. මොකද තාම පුතා ඇවිල්ලත් නැහැ, අපිට තව ටිකක් වෙලා යන නිසා කන්න. දැන් ඕකලම් බේකන් කනවා නම් මේ වගේ බේකන් ටිකක් වැඩිය බදින්න එපා. මේක අවන් එකේ තියෙන කොටත් මේ වෙනවනේ, මෙහෙම දාන්න පුළුවන්. බේකන් කන්න නැත්නම් චිකන් බේකන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් සොසේජස් ටිකක් හරි මොනවා හරි දාන්න පුළුවන්. මේ වගේ උඩට දාලා ඊට පස්සේ මම දානවා මුත්සරැල්ලා. එතකොට මේක හොඳට මේ හීනි කුඩු පාමසාන් චීස්. දැන් මේක මේ විදියට හදලා තියාගන්න පුළුවන්. කන වෙලාවට අවන් එකට දැම්මා, ටක් ගාලා ගත්තා. දැන් දෙන්නෙක් ඉන්න ගෙදරකට වුණත් මේක හොඳයි. මේක වැඩිපුර හදලා දැන් දෙන්නෙක් ඉන්න එකට මේකෙන් භාගයක්ම අරන් තියන්න පුළුවන්. මම මේක අවන් එකට දාන්න. මේ බලන්න. මං අවන් එකෙන් ගත්තා. හරි සුවඳයි. බේකන් සුවඳයි, මොච්චරෙල්ලා, පාමසාන් ඔක්කොම මෙල්ට් වෙලා මේ බලන්න ඉන්න. දැන් මෙහෙම අවන් එකෙන් එළියට ගත්ත ගමම්ම කන්න ඕනේ. එතකොට තමයි රස. මං අද මැකරෝනියන් චීස් එකේ මුකුත් නැති නිසා එළවලු ටිකක් තැම්බුවා. තව සොසේජස් ටිකකුත් තිබුණා, ඒකත් හැදුවා. එනං ඕගලනුත් මේක හදලා රස බලන්න. මේ වගේ රස දෙයක් අරන් මං ආයෙත් එන්නම්. මං අනෝමා.